In own kine, Badul district Nayaka, Chaminda Vijayasiri, Vadima Manape, Parliament Water, Samaki Jana Sandhanaya. Mama Sudesh Nandimal Silva, Sirakaru Aitivasikam Surakime Committee Sabahapati. Apita Danagana Labuna, Nidipati Tuma Visin, Dedas Vise, Agost Tumase, November Mase, Visinama Venida, Corona Roge Valendi Sitibu, Mahara Bandanagare, Randavian. Ekolos Deneku, Amanushi Ekalesa, Gatane Karapu, Mema Nadue, Nadupata, Wahala Damagila. Eva Gema, Aparada Parikshana Department Tuata, Likita Danundi Makaragila, Danagana Labuna, Niti Patituma Venuin, Solicitor General Varia, May Nadua, Mitao Duradat make a Parimarsana Katu, Idiot Ganyan Depa make a Wahala Dano Nikela, Lipia Dunaikela, Danagana Labuna, Lipia Dila Tiene, Agostumase, Tissin the Genegat, Danagana Labuna. Etakota, අපි දකින්නේ මේ ඝාතනයට ලක් වෙච්ච මේ රැඳවියන්ගේ නිවසියන් ඒ වගේම ඒ වෙනුවෙන් අගතියටපත් වෙච්ච පාෂයන් නැවත මරා දැමීමක් තමයි මේ නීතිපතිතුමා කරලා තියෙන්නේ. මොකද මේ සිදුවීම අපි මේ 2020 නොවැම්බර් 29 වෙනිදා මේ සිදුවීමේ ආරම්භයේ ඉඳන් අපි මේ වෙනුවෙන් මේ අගතියටපත් පාෂ වෙනුවෙන් මේ අමානුෂික ඝාතනයට එරෙහිව වැඩ කරපු සංවිධානයක්. එතකොට මේක මුල් අවස්ථාවේදීම මේගොල්ලෝ උත්සාහ කරා මේක යට ගහන්න මේ සිරකරුවෝ අතර ඇතිවෙච්ච ගැටුමක් නිසා සිද්ධ වෙච්ච ඝාතනයක් මේ කොරෝනා රෝගය මේගොල්ලන්ට හැදිලා තිනවා ඒ නිසා මේ මරණ ටික පුච්චලා දාන්න ඕනේ කියලා මේගොල්ලෝ උත්සාහ කරා ලොකු උත්සාහයක් ගත්තා ඒකට අපි දන්නවා ඒකට එවකට නීතිපති වෙනුවෙන් වෙණී සිටපු ඒ රජයේ නීතිඥවරිය ඒ නීතිඥවරියත් ලොකු උත්සාහයක් ගත්ත මේක වහන්න මොකද මේ අගතියටපත් වෙච්ච පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට එතුමිය වක්‍රව පෙනී සිටියේ මේ අපරාධකරුවන් වෙනුවෙන් එවැනි තත්ත්වයක් එතන තිබ්බා ඒකේ තවත් හොඳම සිදුවීම තමයි මෙතුමිය පාරවල් ගානේ මාධ්‍ය ප්‍රකාශ මාධ්‍ය සංදර්ශන දැම්මා මාධ්‍යට මේ පාරවල් අයිනේ මෙතුමිය මාධ්‍ය සාකච්ඡා තියන්න ගත්තා එවකට හිටපු ඒ වෙනුවෙන් පෙනී සිටපු රජයේ නීතිඥවරිය. ඒ වගේම මේ සිරකරුවන්ව කොරෝනා රෝගේ වැරිඳලා තිබෙනවා මේ සිරකරුව ගහගෙන තියෙනවා කියලා මේ සිද්ධ වෙච්ච ඝාතනයක් කියලා මේක යට ගන්න හදද්දී අපි දැක්කා ඒ අවස්ථාවේදී හිටපු මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශය වුණෙත් මේ සිරකරුව ගහගෙන කියලා. ඒ වගේම එවකට හිටපු ඇමති ඔගොල්ලෝ කවුරුත් දන්නවා අර පිස්තෝල අමාරුව තියෙන රත්තත් ඒ අවස්ථාවෙත් ප්‍රකාශ කරේ මේක රැඳවියෝ අතර සිද්ධ වෙච්ච ඝාතනය. ඒ වගේම තමයි විමල් වීරවංශ මේ පෙති ගහලා මේ රැඳවියෝ පෙති ගෙනල්ලා දීලා එළියෙන් කුමන්ත්‍රණයක් කරලා මේක සිද්ධ වුණා කියලා විමල් වීරවංශත් ඒ අවස්ථාවේදී කතා කරා අපිට මතකයි. එතකොට මේක සම්පූර්ණයෙන්ම මේ කුමන්ත්‍රණය මේ නීති කුමන්ත්‍රණය සිද්ධ වුණේ මේ ඝාතනය සිද්ධ වුණු පහුවෙනිදා ඉඳන්ම සිද්ධ වෙච්ච නීති කුමන්ත්‍රණයක් කියන අපිට සැකයක් තියෙනවා. මොකද දැන් මෙච්චර මේ මරණ පරීක්ෂණ වාර්තාවේ තියෙනවා මේ දනිස්සට පල්ලෙහැන් නෙමේ වෙඩි තියලා තියෙන්නේ මේ උදරයට ඉහලින් හිසට වෙඩි තියලා සිද්ධ කරපු අමානුෂික ඝාතන කියලා වෛද්‍ය පරීක්ෂණයේදී ඔප්පු වෙලා තියෙද්දි නීතිපතිතුමා කියනවා මේ නඩුව වහන්න මේක ඉදිරියට ගෙනියන්න බෑ කියලා. මේක තමයි විහිළුව. ඒ වගේම ගරු මහේස්ත්‍රාත්තුමා මාර මහේස්ත්‍රාත්තුමා දැන් වසර එකහමාරකට ඉස්සලා නියෝගයක් දුන්නා මේ අපරාධයට සම්බන්ධ වැලිසර මහේස්ත්‍රාත්තුමා නියෝගයක් දුන්නා මේ අපරාධයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගන්න කියලා. නමුත් වසර එකහමාරක් වෙනකන් කිසිම දෙයක් නොකර කිසිදු අත්අඩංගුවට ගැනීමක් කරන්නේ නැතුව මේක කල්මැරුවා. එතකොට මේක අපි දකිනවා අධිකරණයට කරපු විශාල අපහාසයක් එක පැත්තකින්. ඉතින් ඒ අපි දැන් අපිට සාධාරණ අපේ සැකයක් මතුවෙනවා මේ කල්ලැද්දේ මෙන්න මේ නීති කුමන්ත්‍රණයට කියලා. මොකද මේක පෙනි සිද්ධ කරපු මේ අමානුෂික ඝාතනයක්. ඈ අනිත් එක තව දෙයක් මේකේදී අපි දැක්ක දාලා තිනවා මේක විශේෂ පොලිස් විශේෂ කාර්ය බලගාය මේක නීතිය කරලා තිනෝ පොලිසිය කාර්ය බලගාය මේ බන්ධනාගාරය ඇතුළට ආවේ නැහැ ඒ සිද්ධියේදී. ඒගොල්ලෝ එළියේ ඉඳගෙන ඒ සම්බන්ධව අවශ්‍ය වැඩ කටයුතු කරා. මේකට ගාව ගන්න දෙයක් නැහැ මේ සිද්ධියේදී.
මෙතන ප්‍රශ්නේ තියන්නේ බන්ධනාගාර ඇතුලේ ඇතුලේ හිටපු රැඳවියන්ට තමයි මේ වෙඩි තැබීම කරන්නේ. අවම බලය පාවිච්චි කරා කියලා ධනිස්සෙන් පල්ලෙහාට වෙඩි තියන්න කියලා ඕඩරේ දුන්නා නම් කොහමද මේගොල්ලෝගේ හිසට වෙඩි වැදුනේ? අන්න එතන ප්‍රශ්නය. කොහමද උදරයට වෙඩි තිබේ? එකක්වත් මේ කාටවත් ධනිස්සෙන් පල්ලෙහාට වෙඩි තියලා තියලා සිද්ධ වෙච්ච මරණ නෙමෙයි මේවා. ඉතින් මේ තරම් අමානුෂික ඝාතනයක් මේ විදියට නීති අවභාවිතා කරන්න හදනවනම් නීතියේ ඇසට වැලි ගහන්න හදනවනම් අපි අහනවා අනුර කුමාර දිසානායක සහෝදරයාගෙන් පෞගිය කාලේ සිද්ධ කරපු පෞගිය ආණ්ඩුවල සිද්ධ කරපු ඔවුන්ගේ ඇඳුම්වල තියෙන කුණු ඔබතුමත් හොදනවද කියලා අපි අහනවා. මෙවැනි දේවල් සිද්ධ වෙනවනම් මේ රටේ මෙවැනි අමානුෂික සිදුවීම් සිද්ධ වෙලා ඒවා මේ නව රජයේ යටතේ මේ විදියට වහලා දාන්න හදනවා නම් නීතිපතිතුමා මේ විදියට කුමන්ත්‍රණකාරී විදියට නීති කුමන්ත්‍රණ කරනවා නම් අපි අහනවා ජනාධිපතිතුමාගෙන් ඔබතුමා ඇයි ඇස් වහගෙන ඉන්නේ? අපි අහන්නේ ඒක. මේ ආකාරයේ මේ අමානුෂික ඝාතනයක් මේක පැහැදිලිවම හිරගේ ඇතුලේ හිටපු මිනිස්සු මේ මරන්නේ. එළියට ආපු මිනිස්සු නෙමෙයි. ඒ ප්‍රශ්නය කොරෝනා රෝගය වැළඳිච්ච මේ රැඳවියන්ට නිසියාකාරව ඔවුන්ට PCR පරීක්ෂණ කරන්න නැතුව ඉන්නකොට ඔවුන් ඇයි අපිව PCR පරීක්ෂණ කරන්න නැත්තේ? මේ රෝගීන් ඉන්නවා මේක ඇතුලේ කියලා අධිකාරීවරයා සමග කතා කරන්න ආවම තමයි මේ වෙඩි තැබීම කරන්නේ. අනිත් එක ඒ කලාකාරී තත්ත්වයක් එතන ඇති වුණා නම් යම් විදියකට මේ රැඳවියෝ තුවාල ලබපු නිලධාරියෙක්ව ගේට්ටුව ළඟට උස්සගෙන එනකොට අන්නේ රැඳවියන්ට වෙඩි තිබ්බා. ඒ තරම් අමානුෂිකයි මේ ඝාතනය. නමුත් අද අපි ආනවා නීතිපතිතුමා මේ පරීක්ෂණය කරනකොට මේවත් මේ ලිපිගොනු ඉදිරිපත් කරනකොට මේ මරණ පරීක්ෂණ වාර්තාවල් ඉදිරිපත් කරනකොට ඇස් දෙක කටේ දාගෙන හිටිය කියලා අපි ආනවා නීතිපතිතුමාගේ. මේ තරම් අමානුෂික ඝාතනයක් තවදුරටත් සාධාරණීකරණය කරන්න එපා කියන ඉල්ලීම අපි කරනවා. ඒ වගේම අපි මේ රටේ මේ නව ආණ්ඩුවේ ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා මෙහෙම හොදන්න ගත්තොත් රෙදි, මෙහෙම පෞගිය ආණ්ඩුවල රෙදි ඔබතුමා හොදනවාද, ඔබතුමා වටේ ඉන්න අය හොදනවාද කියලා අපි දන්නේ නැහැ. මෙහෙම හොදන්න ගත්තොත් අපි කියනවා අනුර කුමාර දිසානායකටත් sorry.com කියලා.